. අද ධර්මානු ශාශනාව පාත්තන දේශකාණන් වහන්සේ, හම්බන්තුට උඩ මළල වෙේරගල ආර්‍ය සේනාශනවාසී පූජපාද. රිදියගම ඉන්දාලෝක ස්වාමින් වහන්සේ. සමන්තා චකවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමුක්කතන් දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්ත නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුතස්සේ නමුතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුතස්ස නමුතස්ස භගවතු අරහතුෝ සම්මාසම්බුතස්ස කතියෝසෙටතෝ ජනීතස්මින් ඒගොත පටිසාරිනෝ විච්චාචරණ සම්පන්නෝ සෝසෙටටෝදේවමාන්මුසෝති පිතුනිි ඉතාමත්ම කලාතුරකින් ලෝකට ලැබෙන ලෝතුරා බුදු සැනසිල්ලේ වාසනාව ජීවිතවට ලංකර ගන්නට අද මාතෘකා කරගන්නේ දුනේ. මච්චිමනිිකායේ මච්චිම පන්නසකේ පළවෙනි වර්ගය ගහපතිවරගේ තුන්වැනි සේක සූත්‍රයයි. බුදුරජාණන් වහන්සේ මේලෝකයේ මාහත්මගුණ දරණුතුමන් වහන්සේ. මේලෝකයේ දෙවිමිනිසුන්ගේ එකම ශාස්තෘන් වහන්සේ. එවුතු මනුශාසනාව පරිදි පිළිපදින හැම දෙනාට මුතුම් සැනසිල් ලැබෙනවා. එතුම් විශ්වාසේනුයි මේ දරමිශ්‍රවනය කරන්නේ. මේ මෙලොව පරලොව සනසා නිවනින්ද සැනසිල් ලබා දෙන පරිපූරණ දරමයයි. ජීවිතට සැනසිල්ල දරමය පමණයි. මේ සැනසිල්ල ලෝකර ලැබුණේ බුදුරජාණන් වහන්සේ නිසයි. බුදුරජාණන් වහන්සේ නිසා ශ්‍රී සද්ධරමය ලැබුණ ඒ සද්ධරමේ දේශනාාවී මොනිසා ආරය මහසංඟරුවනලුව පහල වුණේ. ඒ ආර්යන් වහන්සේලා සේක අසේක වශයෙන් කොටස් දේකට බෙදෙන. උන්වහන්සේලා නිවන් මගහික් මෙෙන නිසා සේක නම් වෙනවා. සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ග පාලලාබි තුම් මාරයන් වහන්සේලා සේක ශ්‍රාවකයන් වශයනු සඳහන් වෙන්නේ. සියලු කෙලෙසුන් කෙරෙන් මිදුුණු සසර ගමනේ ගමන නමසා නිවණින් සැනසුනු රහතන් වහන්සේ අසේක නම් වෙනවා හික්මි අවසන් කියනෙකයක අරථය. තවත්කොට සක්තියෙනවා. නේවසේක නාසේක. වවිස්තර කළේ සේක බවට පත්වෙලත් නෑ අසේක බවට පත්වෙලත් නැහෙනම් පෘථක්ජන පිරිසට කියනවා නේවසේක නාසේක. අපි හැමෝම් බලාපොරොත්තු වෙන්නේ. සේක තත්ත්වට පත්වෙලා අසේක තත්ත්වයට පත්වෙලා අසේක වූ රහතන් වහන්සේ නමක් ලෙස හෝ. ප්‍රාර්ථනා කරන පරිදි ලොවතුරාබුදු බව පසේබුදු බව අරිහත්වය. යම්කිසි තමන් කැමතිවිදිී කොහොම නමුත්. අවසානය අසේක බවයි. හික්මි අවසන් බව සියල්ල අවබෝධයෙන් තමාගේ සිතින්ම තමා තුළින් අවබෝධ කරගෙන සසරින් එතරවීම තමයි බලාපොරොත්තුව. එතෙක්කල් මේ සංසාරේ. මරණය සමඟ නැවතිපදීමක් ඒ ඉපදීම දිීවලෝකයේ, බ්‍රක්්මලෝකයේ, මනුශ්වලෝකයේ, තිරිසන්ලෝකයේ, ප්‍රේතලෝකය නිරේ. තිස්සෙක් තලයක සැරි සසරගමනක් තියෙනවා. ඉ සංසාර ගමනි දිවෙලෝකේහිට පු කාලයේේ කොච්චර දෙක ලපි දන්නේනේ. ්‍රක්්මලෝකව මොන තරාම අපි හිටියදික ලපි දන්නේේ. මනුස්්්‍යලෝක රජවරුවෙලා සක්කති රජුරුවෙලා කොච්චරවාරව ල අප හිටියදෙ ලිදන්නේ. සේතලෝකයේ කොච්චරවාරු ල ප හිටියද තිරිසන් සත්තු වෙලා නානා ප්‍රකාර විද්‍ය අපි අප්‍රමාණ ජීවිත ගත කරගෙනාව. නිරේ අනන්තකල් දුක්වින්දා මිකිසිම දෙයක් අපි දන්නේනෑ අපිට මත්තකනෑ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා මේ සංසාරගමන අවිද්‍යාවෙන් කරම සකස් කරගෙන ඒ කරමාන් රූප අපි මේ ලෝක තිස්සකෙන්. සුද්ධවාස පහායට හෑම ලෝකයකම සැරිසරල තියෙනවා. සසරෙදි නොවිඳපු කාම සැපියකුත් නෑ. එවගේම නොවිද පුදුකුත් නෑ. සම්පූරණ වශයෙන් කිවොත් නිරේ අප්‍රමාණ අනන්ත දුක් විඳල තියෙනවා. දව්‍යලෝකවලිපදිලා දිීව්‍යස් සඇපලබල තියෙනවා. ධ්‍යනුඋපදවාගෙන බ්‍රහ්ම තලේ ඉපදිලා බ්‍රහ්මි වශයෙන්ද සුවවිඳල තියෙනවා දෙහැන් සුවෙන්. මනුශ්‍යලෝකයේ සක්විති රජ බව උතුම්ම සැපයයි ඒ සැපේ නොලබපු කෙනෙක් නෑ. දහස් වර ලක්ෂවර ලබල තියෙනවා නමුස් ස්වභාවය හෑමදේකම නැතිවීමක් ඒ නිසා ඒසිියල්ල වෙනස් වෙලා නැතිවෙලා ගියා. කායික මානස්සිකදුක් කෝමත් පීඩාාවශීෙන් වැටහෙනවා ඒවිදියදුක් ඕන තරන් සසර ගමනනි අද්දි විඳල තියනවා. ලෙඩ වෙනකොට වයසට යනකොට කැමති දේවල් කැමති විදියට වෙෙන් නැතිවෙනකොට මේ දුක ලැබුණා. ඒවිදයේ කටුක දුක් විතරක් නෙවෙයි සැපලැබුණට පස්සේ ඒ සැපයන් නිත්‍යයි කියලා ග්‍රහණය කරගෙන ඒවාට මුලාවෙලා සැපසේවාසේ කරනකං ඒවා නැති වෙනවායි කිය නොතේරීච්ච නිසා ඒ සැපයන් නැතිවීමට දුක් විඳලතියෙනවා. දුකෙන් දුදක්විද සැප නැතිවීමෙන් දුක්වින්දා එහෙනන් සම්පූර්ණ වශයෙන් ගත්තුත් අන්තිමඩිතුරුුණේ දුකවිතරයි. දුකවිතරක් ඉතුර වනත් සංසාර ගමන ගැන අවබෝධයක් නැති නිසා දුකට මැලිල්ලා සැපයක් ප්‍රාර්ථනාකරගෙන සැපයක් බලාපොරොත්තුවෙන්ම දුක්විෙනවා. නමුත් ඒ දුකහැමදාම දුකෙන්ම කෙලවරවෙන නිසා සදාකාලික සුවයක් සසර ගමනේ නෑ. ඒ සසර ගමනින් එතර වෙන තැනක්, සසර ගමන නවත්වන තැ කෙසුන් නැති හිතක්. ඇති වෙනවන යම් දවසක. එතමයි ලොවතුරා බුදුරජාණන් වහන්සේ දරම් මාර්ගය පෙන්නා වදාළ කෙලවර. පරම ශාන්තිය කිසිමදුකක් නැති සදාකාලික සුවය ශාන්ති ලක්‍ෂණ නිවන් සුවයායි. එතෙන්න්ට අන්න සීල සමාධි ප්‍රඥා මාරකයේදීවුණු කරගෙන ගමන් කරගෙන අවසානයට පත්තුනානන්. එදාට සදාකාලික සොයක් තියෙනවා. හේතුව කිසිම හේතුවකින් හටගත්තු දෙයක් නෙවෙයි. හේතු නැතිව. අසංකත ධාතුවක් වශයෙන් නිවන සදාකාලික වෙනවා. නිත්‍යයි සැපයි ඒ නිසා නෑ. යමක් අනිත්‍යනං දුකයි මේ ලෝකෙන් නිවනිින් මෙහා හෑම දෙයක් ම අපිට හමුුවන අපිට ලැබෙන සියලුමදේ. හේතුන්ෙන් හටගත්තුදේ. එ හේතුන්ෙන් හටගතු දේවල් හේතු නැතිවම නිසා නැතිවී යනවා කියන එක දරමතාවයක්. ඒ නැතිවී යාම මහත්ම දුකක් නමුත්. හේතු නැතිකිරීම හෙවත් තන්නාව නැතිකිරීමේ ලබන නිවනේ හේතු නැතිකරපු නිසා නැතිවෙන්න දෙයක් නෑ ඒ නිසා මේ නිවන සැපයි. ඒ නිවනක් සොයාගෙන යන මාර්ගය ගැන සාක්‍යජානපදේ කිඹුල්වත් නුවරදි ආනන්ද ස්වාමින්න් වහන්සේ විසින් වදාළ විසිතුරු දේශනාවකුයි අද මේ වෙලාව අවබෝධය පිණිස අපි සිහිකරගන්නේ. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටේ කිඹුල්වත් නුවර. නේග්‍රෝධාරාමේ. ඒ කාලෙදි ඒසාකි ජනපදේ රජවරුන්ගේ සම්මන්ත්‍රන පැවැත්වීම සඳහා රැස්සීන් පැවැත්වීම සඳහා අලුත්ම සන්තාගාරශාලාවක් හදලාව සංවෙලා තිබුණ. ඒ සන්තාගාරශාලාව ඕනෑම රජ පිරිසකට පෙන්න්නන්න සුදුසු පරිදි දෙව් විමනක්සේ සරසා තිබුණා. ඒ සන්තාගාරසාාලාව බලන්නහිපු රජවරුස්සිහි කළගත්තා මේ සන්තාගාර සාලාව, ගල් කැටයම්, ලී කැටයම් සහිතව විසිිතුරුව දෙවවිමනක් වගේ සකස් කරලා තියෙනො තාම කවුරුවක් මේ සාලාව පරිබෝගකලේ නෑ. මනුෂ්‍යයෙක් පරිබෝගකලේ නෑ. නමුත් දිව්‍යලෝකෙ දෙවවරුනං අධිගෘහිත වෙනවා. කොහොම නමුත් මනුෂ්‍යයෙක් පරිහරණය කළ නැති. අපේ මේ අලුත්ම සන්තාගාර සාලාව. අපිට බොහෝ කලක් හිත සුව පිණිස. අපිට සැනසිල්ල පිණිස යහපත පිණිස මංගල්ලයක් පිණිස අපි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලවා පරිභෝකරනවනං කොච්චර හොඳයිද. එහෙම හිතුවත් සම්පූරණ වශ්‍යයෙන් තීරණයක් ලැබුණ නැහැ හේතුව බුදුරජාණන් වහන්සේලා ආරන්නගතව සුනඥාගාරගතව වාසය කරන්නයි. බොහෝසේ ප්‍රිය කරන්නේ. උන්වහන්සේලා මේ නගරමධ්‍ය වැඩඉන්න කැමතිවේද කියල දන්නේ නෑ. ඒ නිසා මුලින්ම, බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න පිරිසක් පිටත් කළා. බුදුරජාණන් වහන්සේ ආරාධනා කළාට පස්සේ භාග්‍යතුන් වහන්සේ ආරාධනාව පිළිගත්තේ ඥාතීන් කෙරෙහි අනුකම්පාවෙන්. ඒ සාක්‍යන්ට වෙන මංගල්ලය සේත සල්සා සලකාගෙන බුදුරජාණන් වහන්සේ පිළිගත්ත ආරාධනා පිළිගත් නිසා සරසාතිබූ සන්තාගාර සාලාව බුදුරජාණන් වහන්සේත් මහාසඟරුවනත් වැඩම කර නිසා බිමගොම අතුරවල සුවඳවලින් පිරිබඩ කරලා මන ඇතිරිලි අතුරලා සකස් කලා පිරිසුදු කලා. ඒ සාලාවේ මැදින් පිහිටාතිබෙන කනුවට පිටලා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධාතුම් බුද්ධාසනයක් පැනෙව්වා. උඩින් වියනක් සකස් කරල ඒ රන්තරුවෙල්ලවා එයට පැත්තකට වෙන්න පස්සෙකට වෙන්න බුදුරජාණන් වහන්සේ, ධර්ම දේශනා කල්ල මදක් වේක ගන්නවනං හොඳයි කියලා තිරවලින් ආවරණය කල්ලා කැප වූ ඇඩක් පැනේගුවා. ඒ ඇඳේ ඇතිරෙලි අතුරුවලා උඩින් වියනක් බැඳලා රන්තරුවල්ලවා.ඒ වගේ පහනක්ද දැල්ලවා සුවන තෙලින් දැල්ලූ පහන් හැමතෙනම දල්වල ඒ මාර්ගය දෙපස දජ පතාක නංවල පුන් කලස් නංවල මාර්ග දිගේ හැමතනම පහන් දැල්ලුවා රෑැබෝග් වේගෙන දෙනවෙලාව රාත්‍රීකාලයේ උදාවෙද්දීම ඒ නුවරපුරාම පනිවිඩයක් යැව්වා අද එකදවසකට අපේ භාග්‍යවත් අරයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නගරේවාසේ කරනවා. ඒ නිසා වේලාසනිින්ම දරුවන්ට ආහාරදීලා කිරිපොවලා මේ කුඩා දරුවන්ව නිදි කරවන්න වැඩිය ශබ්ද කරන්න එපා කියන මේ පනිවිඩිය නගරේ ඇති කරෙව්වා ඒ බුදුරජාණන් වහන්සේලා නිහඬ බවපිය කරනවා. ගෝෂාකාරී බව උන්වහන්සේ ලාපිය කරන්නේ නැති නිසයි. එවිදියට මුළු සාලාවම මනාව අලංකාර කරලා නගරය දෙවපුරයක් සේ සරසලා බුදුරජාණන් වහන්සේට වැඩම කරන්නට වේලාව දැන්න්නවා. බුදුරජාණන් වහන්සේ තුන්සිවුරු දරව පාත්‍ර දරව ගණකිලිය නික්මුණ භග්‍යතුන් වහන්සේ ගඳකිලියෙන් නික්මෙන්නේෙ දකුණු පයපෙරට තබල. වහන්සේ පිටතට වැඩම කරනවත් එක්කම කයෙන්. රන්වන් රැස්ධාරාණික් මිලා මුළු විහාරබිමම රන්වන් පැහැවුණා. එයින් මහසඟරුවන ද දැනගත්තා අබුදුරජාණන් වහන්සේ වැඩම කර බව ඒ මහාශ්‍රාවකයන් වහන්සේලා සාරපුත්ත මහමුගලන් මහාකාශ්‍යපාද මහරහතන් වහන්සේලාද පාන්සු කූලචීවර දරව. පාත්‍රදරව බුදුරජාණන් වහන්සේව පිරිවරාගත්තා හරියට චද්දන්තහස්තිරාජා පිරිවරාගත්තු අටදහසක් ඇතුන් වගේ අනෝදහසක් කංශයන් පිරිවරාගත්තු දුතරාෂ්්‍රකේන හන්ස රාජ්‍ය වගේ දෙව් පිරිස පිරිවරාගත් සක් දෙව් රජතුමා වගේ මහාබ්‍රක්්ම පිරිසක් පිරිවරාගත් හාරිත මහාබ්‍රක්්මය වගේ බුදුරජාණන් වහන්සේට උපමා කරන්න බැ ඇනමුත් ඒ වගේ දර්ශනයක් හිතේ ඇදෙනවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිලේසි නික්ලේසි වූ බුදුරජාණන් වහන්සේ පිරිවඩාගෙන හිටියේ නික්ලේසි ුරහතන් වහන්සේලා. ඒ භාග්‍යතුන් වහන්සේ අඩුවාසා ඇති අල්පේච්චුතුමන් වහන්සේ නමක් වහන්සේ පිරිවරාගෙනට පුශ්‍රාවකයන් වහන්සේලත් ආසා අඩුතුන් පිරිස. ඒතුම් බදුරජාණන් වහන්ස ලදේෙන් සතුට වෙනුතුන් වහන්සෙනවා ඒ උන්වහන්සේ පිරිවරාගත් රහතන් වහන්සේලා ලදදෙන් සතුටු වෙනවා. නපුරුවදන් ඉවසනව ශාන්තිදුරන්තියෙනවා එවැනි යඋතුම් ශ්‍රාවක පිරිසක් පිරිවරාගත්. බුදුරජාණන් වහන්සේ නීග්‍රෝධාරාමයෙන් කිඹුල් වත්පුරයට වැඩම කරන මගට වැඩම කලා. උන්වහන්සේ වැඩම කරන්නේ මුලින්ම දක්ුණු පය පෙරට යලෙ බදුවරුන්ගේ සිරිතක්. වැඩම රද්ධි භාග්‍යතුන් වහන්සේගේ කයෙන් ඉදිරිපසට අසූරියනක් තැන බුදුරැස්සුහි දෙනා. පිටුපසටත් අසූරියනක් තැන බුදුරැස්වහි දෙෙනවා. දකුණු පසටත් වම්පසටත් අසූරියනක් තැන. ශ්‍රීපාද යටින් යටි පතුළේ මුතුුවන් පැහැති රැස්ධාරාවක් පොලෝ යටට අසූරියනක් තැන් වී දෙෙනවා කේෂාන්තයෙන් නීලවරණ වූ රස්ධාරාවක් සිරස්පතින් ඉහලට අසූරියනක් විහිදෙනවා. මුළු මාර්ගයම ඒ කාලෝක කලාවගේ යාලෝකීකින්. ඒවිදිී රැස්මාලාවී ඉදුවමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වැඩම කරනවා ශ්‍රාවක මහසඟරුවන පේලියට පසු පසින් වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරද්දි. ඒ මාවතේ වලවල් ගොට වෙනවා. උස්තැන් පහත්වෙනවා. කටු ගල් කැබෙලෙති ඉබේටම වොහන්සේගේ පාරමි බලයෙන් ඉවත්වෙනවා. සතුළගක් කමාගෙනවිත් කොළරඩුවාද ඉවත්වෙනවා තවත් සුළගක් හමාගෙනවිත් විසිතුරු මල්වලින් පාර සරසනවා. බුදුරජාණන් වහන්සේ තබන තබන පියවර පිළිගන්න අලුත් නෙලුම් වල්පිපෙනවා. ඒපියුම් මත තමයි භාග්‍යතුන් වහන්සේ සිරිපතුළ තබන්නේ. බදුරජාණන් වහන්සේ වැඩම කරනකොට පේන්නේ වාහනේක ගෙනියෙන රන් පිළිමයක් වගේ. කකුල් නැවෙනවා අත්්‍යෙලවෙනවා පේනෙ නෑ. උහන්සේ වටපිට බලන්නේ නෑ ඉදිරිය බලාගෙන් වියදඩු තරම් දුරබලමිනුයි බුදුරජාණන් වහන්සේලා වැඩම කරන්නේ. දනහිස් එකට ගැටෙන්නේ නෑ වාග්‍යතුන් වහන්සේ ඒ විදිය ගමන් නිලා සඇති උුතුමන් වහන්සේනමක්. ඒ ශෝබන ගමන් මිලාශ ඇති බුදුරජාණන් වහන්සේ. සාක්‍ය ජනපදේට වඩම කරද්දි මහා ප්‍රාතිහාරයක් සිදුවනේ. මහා මල්වරු සෑ දැහැලුණේ සසිෝදිගට වහින මහා වැස්සක් වගේ. මුළු නුවරම බුදුරැස්මාලාවෙන් ආලෝක මත්තුනා බමනක් නෙවෙයි වටේටම දඩුවට පහන්ගත් මිනිසුන්ද ගමන් කළා. තරෙවාදනයෙන්ද වහන්සේට පූජාවන් සිදු කලා ඒසිල්ල මැදින් ඒ නුවර වැසියන්ගේ සාදුකාර මත්්‍යේම බුදුරජාණන් වහන්සේ පිළියරකට මාවත දිගේ සන්තාගාර ශාලාවට වැඩම කළ සාාලාවේ දොරටුවළඟ දිපාදෝවනය කරගැන බුදුරජාණන් වහන්සේ පනමාතිබු බුද්ධාසනය ළඟට සක්මන් කරමින් වැඩම කළා සක්මන් කිරීමීරි අවවෙන් ඒ සන්තාගාර ශලා මුලින් පරිහරණය කළ බුද්ධාසනයළඟට වැඩම කල්ලා මද වෙලාවක් සිටගෙන වැඩසිටියා. සිටගෙන සිටීමේ ඉරියව්ුවෙන්ද සන්තාගාර ශලාව පරිහරණය කළා. පනාවදාල බුද්ධාසනයේ පෙරදිග බලා පරයංකෙන් වැඩ සිටියා. වැඩ සිටීමේ ඉරරිියව්ුවෙන්ද සාලා පරිබෝක් කලා. ස්වාමින් වහන්සේලාත් පාදෝවනය කරගෙන බුදුරජාණන් වහන්සේ පසු කරගෙන, බටහිර දෙස බිත්තියට පිටලා නැගෙනට දිසා බලාගෙන බුදුරජාණන් වහන්සේ පෙරටු කරගෙන එහි පනවාති බුකුඩා ආසනවල කුඩා ඇදන්වල පරයංකාශනවල වැඩ සිටිය. ගිහිදායක පිරිසත් දෙපාදෝවනය කරගෙන බුදුරජාණන් වහන්සේ දෙෙස බලාගෙන නැගෙනට බිත්තියට පිටලා බටහිර දිසා බලාගෙන වාඩි වුුණා තැම්පත්වනා. ඒ වෙලාවේ දි බදුරජාණන් වහන්සේ ඒ ආවාස පූජාවේ ආනිසංසදේශනා කළා මේ ආවාසය ලෝතුරා සම්වා සම්බුදුරජාණන් වහන්සේ විසින්ද දැන් පරිභෝග කලායක වාසනාවක් මහපිනක්. ඒ මහා ගුණේති නිකෙලෙස් මහා සඟරුවනත් පරිහරණය කළා සඟරුවන පරිහරණය කළා කියන්නේ දම්රුවන පරිහරණය කළා වගේ. ඒනම් බුදුරුවනත් දම්රුවනත් සඟරුවනත් තුංරුවනම පරිබෝග් කල නිසා සාඛ්‍යන්ට මහවාසනාවක්. මේ‍යාවාසදාානය දීම සියල්ල දුන්නා වගේ සවුරියන් අතු පැලකානි සංසද කියර නිම කරන්න බෑ මේ‍යවාස පූජාව නිසා භික්ෂූන් වහන්සේලා අව්වෙන් වැස්සෙන්, සීතලෙෙන් පින්නෙෙන් මැසි මදුරුවන්ගෙන් සරපයන්ගෙන් පමණක් නෙවෙයි අයහපත් අරමුණුවලින්ද වැලකිලා සුවසේ විවේක සුවෙන්ද වාසේ කරනවා. ඒ වාසේ කරන්න උන්හන්සේලාට දායක පිංතුල්ලා ආහාර්පානාදියෙන් සංග්‍රහ කරනවා. ඒසිල්ල ලබමින් භික්ෂුන් වහන්සේලා එසේනාසන තුළ දරමේගන ගන්නවා. භාවනා කරන සමත විදසුන් වඩනවා ධ්‍යාන වඩනව විදර්ශනාඥාන වඩනවා. එසේ උන්වහන්සේලා දරමේදියුණු කරමින් ඒ උපස්ථාන කරන පිංහතුල්ලාට, මෙලෝ සැනසෙන පරලොෝ සැනසෙන නිවන්සුව සලසන උතුන් ධරමයක් දේශනා කරනවා. ඒ දරම මේ දේශනා කර අද්දිි ධරමයෙන් නිවන්සුව සැලසෙනෝ මෙවිදී අප්‍රමාණ ආනිසංස කතාවක් විස්තර වශයෙන් පෙරයමත් මැද අමත් ගෙවෙනතුරු බදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ දේශනා කල් අවසංවෙලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පසක වැඩසිටපු ආනන්ද ස්වාමීින් වහන්ස යමැතුවා. ආනන්දය ඔබ මේසාක්‍යන්ට සේක භික්‍ෂුවකගේ ප්‍රතිපදාව දේශනා කරන්න. මගේ පිට ටිකකරිදෙනවා එනිසා මම විවේකගන්නවා කියල බුදුරජාණන් වහන්සේ මතක් කරලා භාග්‍යතුන් වහන්සේ ආසනයෙන් නැකිටලා පසේක පනවා තිබූ අර කැපවූ ඇඳෙහි වැඩසිටීමට වැඩම කලා. දැන් සැතපීමේ ඉරියවවෙන්ද, මේ සාලාව පරිබෝකල්ලා ඒ සාලා පූචාව සන්තාගාර පූචාව මහත්ඵල කරන්නයි. බුදුරජාණන් වහන්සේෙන් වැඩම කළේ. පිට රිදීම ඇතිවුුණෙත් බුදුරජාණන් වහන්සේ බෝසත් අවදී වර් සහයක් දුස්කරක්්‍රියාකිරීමේදී. ඇතිවූ කායික පීඩාවන්ගෙන් වාතාබාධයක් ඇතිවීම එක කරුණ. අනිත් කරුණ තමයි සිියු ඉරියවවෙෙන්ම සාලා පරිහරණය කල්ලා එක මහත්ඵල කරන්නත්. විශේෂයම මෙතෙන්දී. ආනන්දයන් වහන්සේ අමතා වදාලේ මහමුගලන් වහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහසේ ධර්ම සේනාධිපතින් වහන්සේ එහි වැඩ සිටියත් උන්වහන්සේලාට ආමන්ත්‍රණය කරන්න නැතුව ආනන්ද වන්සේ මැමතුවේ උන්වහන්සේ සාක්‍යයන්ගේ ඥාති උතුමන් වහන්සේ නමක් එවගේම සාක්ක්‍ය රජවරු බොහෝසේ දහම් කතාහල තියෙනවා ජානන්දයන් වහන්සේ මිහිරි කටහඩක් ඇති විසිතුරු දහම් දේශනා ඇති ස්වාමින් වහන්සේ නමක්. රජවරු දරමය බොහො ඇහුවට අන්තපපුර වැසි බිසෝරුන්ට අනිත් පිරිසට උන්වහන්සගේ දරමයක් අහන් ලැබිල නෑ. එනිසායිද ඒ බිසෝවරුන්ට පිරිසට ධරමයහන් ආසාාවක් තිබුණා. එවගේ ඒ පිරිසගේ අදහසක් තිබුණ අපගේ බුදුරජාණන් වහන්සේ ධරම දේශනා කරලා අපේ ඥාති ස්වාමීන් වහන්සේටත් දහම් දෙසන්න දෙනවනං හොඳයි කියන අදහස. අන්න අදහස නිසාද බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේටම දහම් කතාව සඳහා ආරාධනා කළා. එ සාක්‍යන් වලාපොරොත්තුනේ ඒ සාලාව සංගරුවනට බුදුරජාණන් වහන්සේට පරිබෝගකරවල මංගල්ලයක්. මේශසනය වැඩනකව මග සේකපති පදාව, මංගලපති පදාව. එනිසා ඒ සේකපතිපදාව දේශනා කරන්න කියලා. ඒවෙලාවේදී බුදුරජාණන් වහන්ස වදාලේ ඒ මොහොත මංගල මොහොතක් නිසා. ඒ ධරමේශ්‍රවණය කරන බොහෝ සාක්්‍ය ජනපද වැසි මහානාම සාකරයිතුමා ප්‍රධාන බොහෝ දෙනා සෝවාන් සකදාගාම් යනාගාමි මාර්ග පලවට පත්තච පිරිසක්. ඒ හැමෝම සේක ශ්‍රාවකයෝ. තමන් පත් වූ තත්ත්වය ශ්‍රවණයකරද්දී වෙහෙසට පත්තෙන් නැතුව අවබෝධ වෙන නිසා. ඒවාගේම දේශනා කරණානන්දයන් වහන්සේ සෝතාපන්න ශ්‍රාවකයන් වහන්සේ නමක්. උන්වහන්සේටත් තමන් වහන්සේ තත්වයම දේශනා කරන්නේ සහොඳින් වැටහෙනවා වේසක් නැතුව දේශනා කරන්නක් පුළුවන්. මෙසේක ප්‍රතිපදාව දේශනා කළාට පස්සේෂේක ප්‍රතිපදාව කියන්නේ අධසීලය අධිචිත්තය අධිප්ඥා මේ තුනම ක්‍රිසිික්ෂාවම දේශනා වෙනවා. ඒ නිසා, සීලේ දේශනා කලා කියන්නේ මුළු විනිය පිටකම දේශනා කලාා වගේ. අදි චිත්තෙවත් සමාධිය දේශනා කලා කියන්නේ සූත්‍රපිටකේම දේශනා කලාා වගේ. අධි පඤ්ඥා ශික්‍ෂාව හෙවත් ප්‍රඥාව දේශනා කලාා කියන්නේ මුළු අභිධරම පිටකේම දේශනා කලා වගේ. ආනන්ද අන්වන්සේ ත්‍රිපිටකධාරි න් වහන්ේ මුළු ත්‍රිපිටකයම සම්වර්ශනය කරලා සීල සමාධි ප්‍රඥාාව විශික්ෂාවමස තුළත්වන මේ සේකප්‍රතිපදාව දේශනා කරනවා ඉතේ වෙලා වෙදී බුදුරජාණන් වහන්සේගේ අවසර පරිදි දරමාසනාරෝඩව් ආනන්දයන් වහන්සේ ඒ පිරිසේ ප්‍රධානියාවන මහානාම සාක්‍ය රජතු මැමතුවා. මහානාම ආරෙ මාර්ගයේ පිළිපන් සේක ශ්‍රාවකයාගේ ප්‍රතිපදාවකුමක් ද මෙහි භික්‍ෂුව ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙනවා ඉන්ද්‍රිය සංවර සීලයෙන් සංවරවෙනවා. භෝචනය පමණ දැනගන්නවා. නිදිවැරහි මෙහි යෙදෙනවා. ස්‍රද්ධාවන්තයි, පවටලැච්චයි පවට බයයි. දහම් දැනුමෙන් යුක්තයි. වීරයෙන් යුක්තයි. සිහියෙන් යුක්තයි. ප්‍රඥාවෙන් යුක්තයි. විතක්ක විචාර පීති සුකේකක්ගතා සයිත පළවිනි ධ්‍යානේ යුක්තයි. විතක්ක විචාර නැති පීති සුකකක්ගතා ඇති දෙවන දොනය යුක්තයි. සුක ඒකක්ගතා සහිත තුංවනි ධානයෙන් යුක්තයි. එකඟ පව පමණක් ඇති සතරවෙනි ධානය යුක්තයි මෙය සේක භික්ෂුවකගේ සේක ශ්‍රාවකයාගේ ප්‍රතිපදාවයි. මහානාමය මෙහි භික්‍ෂුව, ප්‍රාතිමෝක්ෂ සංවරසීලයෙන් සංවරවෙන්නේ කොහොමද. භික්‍ෂූන් වහන්සේ කුඩා අනුකුඩා වරදෙහි දකිමින් සමාදං වූ සිකපදයන් මනාවර අරක්‍ෂා කරමින් නිවන් මගහික් වෙනවා. සීල සම්පන්නයි. සිික්‍ෂාකාමී භික්‍ෂූන් වහන්සේගේ සීලය. උපසම්පදා භික්ෂුවගගේ සීලයේ ප්‍රාතිමෝක් සංවර සීලය. සාමනේර භික්‍ෂෝගේ සීලයේේ සාමනය දස සීලය. ඒ නිවන් මග පිළිපදින සේක ගිහිශ්‍රාවකයාගේ නිත්‍ය සීලයේ ආරෙකාද සීලේ පංච සීලය. උපෝසත දවසට නම් උපෝස්ත අට්ටංග සීලේ ගහට්ට දස සීලය මේ හෑම සීලයක් මයිති වෙන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට. මෙතෙන්දී විස්තර කළේ උපසම්පදාභික්‍ෂුවක් සමාධංව ගන්නා වූ. නවදස් එකසි අසූකෝටි පනස් ලක්ෂ තිස්හය දහසක් තරම් ණයක්‍රමයෙන් යුක්ත සමන්නාගත වන වනයපිටකේ සහ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයි. ක්ෂ පාතිමෝක්ෂයේ භික්ෂණී ප්‍රාතිමෝක්ෂය වශයෙන්. භික්‍ෂණී මේ සංගරත්නය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුකය ංචියුවමාන කාලේ. පනවාවදාල සියලු ශික්‍ෂාවන් සමාදංව ගනිමින්. ඒ සිික්‍ෂාවන් කුඩා අනුකුඩා වශයෙන් අනුමත්තේ සු වජ්්‍යයේ සු බයදස්සා විනෝ කුඩා අනුකුඩා වරදෙහි බියදකිමින් සිික්‍ෂාපදරැකීම භික්ෂන් වහන්සේට පණ අදාල ශික්ෂාපද වශයෙන් දෙසය විසිහතාක්. පාරාජිකා සිකපද හතරක් සංගාල්සය සිකපද දහතුනක් අනියත සිකපද දෙකක් නිසගි පචිති සිකපද තිහක් පචිති සිකපද අනෝ දෙකක්, පාටි දේශනය හතරක් සහ සේකයා ඇැත්ත පහක් අධිකරන සමත හතක් සියල්ල දෙසය විසි හතක්. භික්‍ෂුණණන් වහන්සේල වෙනුවෙන් පාරාජිකා සිකපද අටක් සංගාධිසය සිකපද දහහතක් නිසඟ පචිති තිහයක්. චිති එකසිය හැටහායක් පාටි දේශනීය අටක් සේක ය හැත්තපහක් අධිකරන සමත හතක් සමග තුන් සය කොළහක්. මෙන්න මේ උතුම්සික පදයන්. භාග්‍යතුන්ව සිගෙන ශ්‍රද්ධාවෙන් ගහුරවෙන්යුතුව අතිමොක්කං අතිපමොක්කං, අතිසෙට්ටං අතිඋත්තමං. ඉතා උතුම්මු ඉතා ශ්‍රේෂ්ටූ ඉතාඉක්මණින් නිවනට පමුණුවන අරතයෙන් ප්‍රාති මෝක්ෂ නම්වන ආධිමේතන් මකමේතන් කුසලානන් දම්මානං වශයෙන් විස්තර කරන හැටියට කුසල ධරමයන්ට මුල්වෙන ප්‍රධානවන ශික්‍ෂාපද සමූහයයි. ඒසිල්ලේ මනාවහික් මීම, භික් භික්ෂුණී උබතෝ සංඝයාගේ සහ. උපාසුකු පාසිකාවන්ට අදාළ සීලයන්ගේ මනාවහික් මීම සේක ප්‍රතිපදාවේ පලවෙනි අංගයයි. ඉන්්‍රිය සංවඩසීලයෙන් යුක්තයි දෙවනි සේක්‍රතිපදාව මහානාමය මෙහි භික්ෂුව. ඇසින් රූපදැකලා නිමිති වශශයෙන් ගන්නේ නෑ. අනුනිමිති වශයෙන් ගන්නේ නෑ. යම්කිසි හේකින් ඇස අසංවර කර ගැනීම නිසා දැඩි ලෝබේ දැඩි තරහා ඇතිවීමෙන් හිත කෙලෙස්සනවනම් එසේ පිළිපදින්නේෑ. ඇස සංවර කරගන්නවාහෙලෙස් ඇතිවෙෙන් නඇති පරිදි. ඇසයි රූපයයි විඤ්ඥාණයයි. තුන එකතු උනහාම ඇසේ ෂ්පර්ශය. එසේ ෂ්පර්ශයෙන් නිසා වේදනාව වේදනාපච්චයා තන්නා. එ වේදනාව නිසා තන්හාාව ඇති. රූප තන්නාව. මේ රූපය නිසා රෝපයේ ලක්ෂණ වයෙන්, රූපයේ ස්වභා වශයෙන් ගැනීම නිසා හිතේ රාගදේශමෝ කෙස් ඇතිවීම නිසා ඇසා සංවර වෙනවා. එසේ ඇතිනොවෙන පරිදි අනිත්ති දු කනාාත්ම වශයෙන් රූපයක් වශයෙන්ම බැහැර කිරීමයි. මේ භික්ෂුවගේ ප්‍රතිපදාව. කණින් ශබ්දහලා ඒ ශබ්ද නිසා කෙලෙස් සැතිකරගන්න නැතිව සිහිෙන් වාසය කරනවා. කනයි ශබද්දයයි විඤ්ඥානයකතුනු තැන. කනේෂ්පර්ය ඉස්පරශයෙන් වදනාව වේදනාවෙන් තන්නාව ශබ්ද තන්නා ඇතිවෙනවා. එසේ ඒ ශබ්දයන් මිහිරි වශයෙන් ස්වරූප වශයෙන්, අමිහිරි වශයෙන් ගැනීම නිසයි. නමු ශබ්දය ශබ්ද්‍යයක් වශයෙන් බැකිරීම ශබ්ද්‍යානිත්‍ය වශයෙන්. දුක් වශයෙන් අනාත්ම වශයෙන් වැහැරකිරීම නිසා කෙලෙස් ඇතිවෙන්නේ. කන සංවර කරගන්න පිළිපදිනවා. නාසයෙන් ගනසුවඳ විඳලා. ඒ ගඳසුවන නිසා දැඩි ඇලීමක්කෝ ගැටීමක් ඇතිකරගන්නේ නෑ. යම්සේ එසේ කෙලෙස් ඇතික වන පරිදිීමේ නාසේ සංවර කරගන්න නාසයයි ගඳසුවඳයි විඤ්ඥාණය එකතුනාම නාසේෂ්පාර්ශයෙන් නාසේ වේදනාව වේදනාවෙන් ගන්ධ තන්නහා ඇතිවෙනවා. ඒවිදියට ඇතිවෙන නොදී ඒ සුවඳහෝ ගන්ධයක් වශයෙන් බැහැර කරනවා අනිතදු කනාත් වශයෙන් බැහැර කරමින් නාසේ සංවර කරගන්නවා. දිවෙන් රස්සවිඳලා ඒ නිසා කෙලෙස් ඇතිවෙන් නැතිවිදියට දිවසංවර කරගන්නවා දිවයි රසයයි විඤ්ඥානය එකතුවීමෙන්. දිවේ ඉෂ්පර්ෂයෙන් වේදනා වේදනාවෙන් රස තන්නාව. එසේ ඇතිවෙන නොදී රසේ රසයක් පමණයි බැහැර කරනවා. ඒ රසයන්ගේ නැතිවල යන ස්ුභාවේ වෙනස්සන ස්වභාව නිසා ඇතිවෙන දුක්ක සහ එහි අයිති නැති ස්ුභාවයනාාත් වශයෙන්. නුවනිින් නිමසලා බැහැර කරනවා. අරමුණු නිසා රස නිසාද කෙලෙස් ඇති කරගන්නේ නැහැ දිවසංවර කරගන්නවා. කය පහස විඤ්ඥානයත් නිසාමේතු නේකතුවෙන් කයයේෂ් පර්ශය. ෂ්පර්ශයෙන් වේදනා වේදනාවෙන් තන්හාාව පොට්ටාබතන්නාව. කයට පහස ලැබෙද්දී ඒ පහස අරමුණ වශයෙන් මිහිරි වශයෙන්හ අමිරි වශයෙන් ගනිමින් දැඩිසයලේ හෝ ගැටීමඇති කරගන්නේෙන. ඒ පහස සනීත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන්මනෙහි කරලා බැහැර කරනවා. කයසංවර කරගන්නවා. සිතට සිතුවිලි ඇති වෙලා විඤ්ඥානයෙන් එකතුවේ මනිසා මනසේෂ් පරිසය. ෂ්පර්ශයෙන් වේදනාවවේදනාවෙන් තන්නාව දම්ම තන්නා. අරමුණු කෙරෙහි හිතර ලැබෙන සුභාශයෙන් වසභාශයෙන් ගැටෙන්න්නේෙහෝ ඇලෙන්නේෙ නැතුව. එ අරුණ අරමුණක් කොශ්යෙන් බැර කරගන්න දක්ෂවීම නිසා. මනසිං කෙලෙස් ඇතිකරගන්න නැත්නම් ඒ සිත සංවරයායි. මෙසේ ඇස खाන නාසේ දිවසරීරය මනස කියන ඉන්දිය හය සංවර කරගන්න උත්සාහ කරනවනං සංවර කරගන්නවනං ඒක නිවන් වගේ ප්‍රතිපදාවක් ඉන්ද්‍රිය සංවර සීලයයි. මහනව මෙහි භික්‍ෂුවගේ භෝචනය පමණ දැනීම යනුකුමක්ද. භික්ෂුව භෝජනය පමණ දැන වලඳනවා පටිසංකායෝ නිසෝ ආහාරං ආහරාමි. මම නුවනින් යුතුවේ ආහාර වලදමි. නේව දවාය නමදාය, සැරසීම පිණිස නෙවෙයි, විනෝදය පිණිස නෙවෙයි, ක්‍රීඩා පිණිස නෙවෙයි. නඋපන්නා වූ කුසගිනි වේදනා දුරකරගන්නයි. නූපන්නාව කුසගිනිිවේදනා නූපදින්නයි. මේ ජීවිතය සුවසේ පවත්වාගෙන සීලාදිගුණ පූරණය කරගන්න. අනවච්චතාජ පාසු විහාරෝ. නිවැරදි ජීවිතයක් සඳහාත් පහසු විහරණය සඳහත්. අනුගෙල් ලැබෙන දානය වැලඳීම නිවැරදි ප්‍රතිපදාව. තමන් රැස්කරගන්න නැතුව උපයාගන්න ඇතුව. පරපටි බද්ධ මේ ජීවිකා මගේ ජීවිත අනුන් නිසාය කියන ක්‍රමයට භික්ෂුව. අනුන්ගේෙන් ලත්සිවඋපසයක් පරිහරණය කරයි නම් දානයක් සිහිනුවඩින් යුතුව පමණ දැනවලදනවනම්. ඒ තමයි නිවැරදි ක්‍රතිපදාව. එසා ඒ නිවැරදි ජීවිකා වදද වෙනවා. ගීපිං තුන්ලාට නම් දැහැමින් සෙමින්ස් සොයාගත් ආහාරයක් නුවනින් වලදනවා කුමක් ද සිහිකරන්නේ මේ ආහාරනුබව කරන්නේ ජීවිතය පවත්වා ගැනීමටයි. ජීවිතයේ පවත්තුවාගෙන්න සීලාදී ගුණපුරමින් නිවන් වගේ දියුණු කර ගැනීමටයි. මේවිදියට නුවනින් විමසමින් ආහාර ගැනීම. භෝජනී පමණ දෙැන ගැනීම. වගේ භාවනාවට යොමු කළ සිත්ත ඇති භික්ෂුවට. එ ආහාර වැලඳීම කළ යුතු ආකාරය, සාරිපුත්ත මහරහතන් වහන්සේයුන් වහන්සේගේ තේරගාථාව සඳහන් කරනවා. බත් පිඩු දෙකක් පමණනිිතුරු කල්ලා එවෙනුවට වතුරවලඳන වනම්. භික්ෂුවට එක පහසුයි. කුසපිරෙන් ආහාර ගත්තහාම ඒ නිසා නිරෝගිකම දුරුවෙලා යනවා රෝගාබාද බහුල වෙනවා. ළඟට නිදිමත බත්මත ඇතිවෙනවා ඒ නිසා කම් ඇලිකම ඇතිවෙනවා භාවනා වඩන්න බාදයි. ඒ නිසා භාවනා වඩන කෙනා පමණ දැනහාරගෙන සුවසේ මාරගේ දියුණු කරනවා. මහානව මෙහි භික්ෂුවගේ නිදිවැරීම නම්කුමක්ද මහානාමය භික්‍ෂුව දවල්ද රෑද. සක්මනින් පරිියංකයෙන් යුතුව භාවනාරමනෙන් මනා උත්සිහි නුවනින් යුතුව නිවන් වග දෙවුණු කරනවා. නීවරණ දරමයන්ගෙන් කම්මලිකමෙන් සිත මුදවගෙන. ෝ වීරියෙන් යුතුව භාවනා කරනවා. උදෑසන මනැකිටලා භික්ෂුන් වහන්සේ සක්මන් කරනවා. සක්මනේ. පරියංකාසනයේ. වැඩයිඳගෙන වාඩිවෙලා භාවනා කරනවා. එහන් භාවනා කල් අපහස්ස වෙනකොට නැවතත් සක්මන් කරනවා. ඉතම් හිටගෙන භාවනා කරනවා. මේ විදියට දවල් වරුවගත්ත කරනවා. දහවල් කාලෙ ගතකල් පෙරයාමත් මැදියම මොහොත දක්වා භාවනා වඩලා කයට අපහසු නිසා මධ්‍යම රාත්‍රයේ දි දක්කුණ වැලයෙන් සිංහසේයාවෙන් නැකිටීමේ සංඥාමෙනහි කරලා, බලවස්හියෙන් යුතුව සැතපෙනවා කමටහන් මෙනිහි කරමින්ම සැත පෙන්නේ. එනිසා ඒ විදිටම බලවස් සිහියෙන් සැතපෙම නිසා නියම වෙලාවට අලුයමම සිහියෙන් යුතු අවදි වෙනවා. ඒ මොහොතේ පටාන් නැවතත් කමටහන් අත්නු හැර සිව් එරියව්වෙම වඩනවා. සක්මන පරයංකය කියනමරියව් දෙකින් යුතුව භාවනා වඩනවා. මේ තමයි සියලු ශ්‍රාවකයන්ට පොදු ූ නිදිවැරීමේ ප්‍රතිපදාව. ඒවගේ බදුරජාණන් වහන්සේගේ ධර්මේ දූතාංග දරමාතර නේසජ්ජිකාන්ගේ සමාදංව රකින උතුම්භික්‍ෂුන් වහන්සේ ලදා වැඩ හිටිය. කාශ්‍යප මහරහතන් වහන්සේ ජීවිත කාලයපුර පිට දිගහැල් නිදාගෙන තිබුන්නේෑ සැතපුනේ නෑ. වැඩ සිටීම් සිටගෙන සිටීම සහ සක්මනක නිරියවතුනින් පමණයි උන්වහන්සේ ජීවිතයගත කළේ. ඒවගේම අනුද් වාමන්හන්ස අවුරදු පණහක්. ආනන් වාමින්නාස සැවරුදු පහලවක් ක්‍රාහල වාමින්නා සැවරදු දොලහක් බක්කුල මහරහතන්නා සැවරුදු අසුවක් අට්ට පාරරහතන්නා සැවරුදු දොළහක්කාරී වශයෙන් න්වහන්සේලා දූතාංග දරම වශයෙන් කෙලෙස් කම්පා කරන ධරමයක් වශයෙන් නේසජ්ජිකාන්ගේ පිට දිගහරස් නොසතපීම කැතපෙන් නැතුව වාඩිවීම සිටගෙන සිටීම සක්මනක නිරියවුතුනෙන් පමණක් ජීවිතය ගත කරමින් ඒ උතුම් පිරිසුදු ජීවිත සම්පවරණ කරගත්තා. වගේ යම්කිසි භික්ෂුවක් වීරවන්තනම් එසේ දූතාංග ධරමයක් සමාදංව නිදිවරමින් භාවනා කරන්න පුළුවන්. එම නැතිනම් මේ ජාගරයාන යෝගයේදී භික්‍ෂූන් වහන්සේ දිවාකාලෙත් භාවනා වඩමින් සිහිනුවනින් කටයුතු කරනවා. තරාත්‍රී පෙරයාමෙත් කටයුතු කරලා කයට විවේ කියය සඳහා පමණක් මධ්‍යමයාමි සැතපිලා අලියොමම නැකිටිනවා. මේ ප්‍රතිපද උතුම් ප්‍රතිපදාවක්. භගු රහතන් වහන්සේ, න් වහන්සේ අරිහත්වයට පත් එච්ච ආකාරය පිළිබඳ තේරගාතාව සඳහන් කරනවා. මම නැගිට්ටෙත් නිදිමතේමයි. මම නිදිමතින්ම සක්මනට ගොඩවුණ සක්මන් කලෙත් නිදිමතේමයි. මම සක්මන මත ඇදගෙන වැටුණා. මම ඒ තුළින් සංවේග ඇතිකර ගත්ත අතේ තිබුණු ඇගේ දූවෙලි පිසදමාගෙන නැකිරල ආයමත් සක්මංකව. ඒ නිසා මගේ හිත සංසිදුනා සියලු කෙලෙසුන් කෙරෙන් මගේ හිත නිදහස් වුනා මේ බුද්ධ සාසනය ආශ්චරය බලන්න කියලා න්හන්සේ දේශනා කළ. ඒ තමයි භික්ෂුවකගේ වීරය මේ නිදිමත්තින් උන්හන්සේෙතර වුණේ කම්මලිකම නෙතරවුණේ මෙ සක්මනින්. එහෙෙනම් මෙ සක්මන කියනෙ සක්මන් භාවනාව කියන්නේ කය නිරෝගිකමට ප්‍රධාන හේතුවක් වීරයට හේතුවක් පරයන්කේ සමාධිය තහවුරු කරන ප්‍රධාන සාධකයා. ඒ බවදන්නා ශ්‍රාවකයා සක්මනේදි බුදුගුණ මෛත්‍ර අ සුභාදියම් සමතරමුණක්කෝ කහෙ වෙනස් සීම් පිළිබඳ විදර්ශනාවක්කෝ පිළිබඳ ඉරියාපත භාවනාවක්කෝ. තමන් පිය කරන තමන්ට වැටහෙන අරමුණක් වඩමින් සක්මන් කරනවා. සක්මන සඳා නිශ්චිත දුරක්තෝරගෙන සරර රේකාවක් වශයෙන් සක්මන් කරන්නේ. සිහියෙන් සක්මන් කරනවා සිහියෙන් නවතිනව සිහියෙන් හැරෙනවා නැවත සක්මන් කරනවා. මේ නිසා ආරය බුදු පසීබුදු මහරහතන් වහන්සේලාගේ ප්‍රතිපදාවක්. එළඟට වැඩසිටිමින් පරියංකයෙන් භාවනා කන කෛරි ජුකරගෙන භාවනා අරමුණටිහිත යොමු කරගෙන පැයක් දෙකක් කෝතුුණක්. පරියංකෙන් වැඩඉන්න පුළුවන්න්නම් තමයි. නිවනට සමීප වෙන්න පුළුවන්. සමාධිය තහවුරු වෙලා විදර්ශනාඥානදවුණු කරගෙන යථාර්ථයේ යතාස්වභාවයෙන් දකින්නට අවශ්‍යතුම් ප්‍රතිපදාව ජාගරියානියෝගය. බදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩන්න කාලෙ පුුණනාා කියන දාසියට උතුම් දේශනාවක් කළ. සදා ජාගරමානානං අහෝ රත්තානු සික්කිිනං නිබ්බානං අධිමුත්තානං අත්තං ගච්චන්ති ආස වෝ. සැමකල්හිම රාගදේශමෝ කෙලෙසුන්ින් අවදි වෙලා කෙලෙස් නිදිවරීම යුතුව වාසය කරන්නා වූමශ්‍රාවකයන් වහන්සේලා අහෝ රත්තාානු සික්කිිනං ආත්‍රීකාලයේද භාවනා වඩමින් නිවන් මගහික් මෙනව එනිසාන් වහන්සේලගේ කෙලෙස් අස්තයටගෙහිල්ලා කෙලෙසුන්ෙන් අතමි දෙනවා කියන එක දේශනා කළෙත් මේ උතුම් ප්‍රතිපදාවටයි. මහානාමය භික්ෂුවකගේ ශ්‍රද්ධාව නම්කුමක් ද. සද්ධාති තතාගතස් ස්වබෝධීින් ඉතිපිසෝ භගව ආධිවශශයෙන්. ශ්‍රාවකයා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු බව විශ්වාස කරනවා. බදුරජාණන්වා සි සියලු කෙසුන්ගෙන් මිදුුණනානි සාහන් නම්වනවා. චතුරාර්ෙ සත්‍ය ධරමේ තමන් වහන්සේ ගෙනුවනින් අවබෝධ කරගත්තා ඒ නිසා සම්මා සම්බුද්ධ නම් වනවා. විච්චාචරණ ධරමයන්ගෙන් සමන්නාගතයි. සුන්දර ගමනින් සුන්දර නිවනට වැඩම කලාා. සියලු ලෝකයන් අවබෝධ කරගත්තා. සියලු දෙවිමිනි සුන්ට අනුසාාසනා කරන ශාස්ෘන් වහන්සේ දමනය කළ හැකි මිනිසුන් දෙවියන් දමනය කරනවා. තමන් වහන්සේ අවබෝධ කරගච්ච තුරාර් සත්‍ය ධරමය අන්සිියලු දෙනාට දවබෝධ කරගන්න දේශනා කලාා බුද්ධයි. සිලු භාග්‍ය ධරමයන්ගෙන් සමන්නාගත අනන්ත ගුණ ඇති ශාශෘන් වහන්සේ වශයෙන් පිළිගන්න වනම්. දරමරත්නය ගුණ පිළිබඳ පැහැදෙනවන සංගරත්නී ගුණ ගැන පැහැදෙනවන ශ්‍රද්ධාව නිවන් වගේ ආරම්භයයි. ඉන්්‍රිය දරමතර පෙධන. ශද්ධාඉන්දිය ධරමයක් සාශ්‍රද්ධාව කියන උතුම් සද්ධරම කරුණි සමන්නනාගත වෙනවා. මෙහිභික්‍ෂුව මහානාමය පවට ලැච්චාවෙන් සමන්නාගතයි. හිරීඇති පාපක අකුසලේ දම්වේ. පාපී ලාමක අකුසල් ධරමයන් ගැන ලැච්ච වෙනවා. ඒවා පාපයන් කරන්නට කැමැත්තක් නෑ. ඒවා පිළිකුල් කරනවා පිළිකුල්ලු දුගදහමන අසුචි වගේ තමන් බැහැර කරනවා. එවයින් බැහැරවෙනවා පාපිල් ලැජ්ජා ඇති කරගන්නවා. පාපයට බය වෙනවා ඔත් අප්පි පාපකකුසලේ දම්න්නේේ. තමන්ගේ සංසාර ගමන ග පරලව ගමන ගැන බයඇති කරගෙන විපාකයට බයඇති කරගෙන පව් කරන්න බයවෙනවා. තමන්ගේ තත්වේ ගැන හිතර ලැච්ච වෙනවා. බුදශ්‍රාව ව භික්ෂත්වය වික්ෂුුණී බව උපාසකත්ය පාසිකාත්වය නැත්නම් තමන්ගේ මව්පිය තත්වය ආදිමේසියල්ලෙන් තමන් ගැන හිතල තමන්ගේ තත්තේ ගැන තලත් ලෙච්ච වෙනවා. එළඟට සසර ගමනට බය ඇති කරගෙන පවට බය වෙනවා. එභික්‍ෂුව දහම් දැනුමෙන් යුක්තයි. දරාගත් දරම දැනුමක් තියෙනවා. මුල මැද අගයයාපත් වූ පරිපූරණ වූ පිරිසිදු බ්‍රක්්මචරියාව ප්‍රකාශ කරන්නාව බොහෝ දරමයන්. සුතා අහල තියෙනවා. දතා දරාගෙන තියෙනවා පරිචිතා ැපත් කරගෙන තියෙනවා මනසානුපෙක්කිතා මනසිං විමසල තියනවා දිිට්ටියයා සුප්පටිවිදිිතා දිිට්ටියෙන් යතුව පිරිසිුදු කරගෙන තියෙනවා මන අවබෝධ කරගෙන තියෙනව නම් අන්න ඒ දහම් දෙනුම ආරක්ෂාවක්. නගරයකට තියෙන ආයුද ගබඩාවක් වගේ යුද්ධ කරනතියන ආවිද වගේ. කෙලෙ සංග්‍රාමේ දහම් ආයුද බවට පත්තිෙනවා දරම ගබඩ දහම් දැනුම දහම්දැනු මේ යුක්තයන් භික්‍ෂුවට ශ්‍රාවකයාට රාගේ දී පිළිතුර තියන. දේශේදිී මෛත්‍රී වඩනවා. මෝහෙට විරුද්ධව විදර්ශනාඥාන වඩනෝ. ස ඕනෑම ගැටළුවකට ප්‍රශ්නයකට කෙලෙස් ගැටලු සඳහා ආයදවශ්‍යයෙන් දහම් දැනුම. මෙහි භික්‍ෂුව වීරයෙන් සමන්නාගතයි. දල්ල පරක්කමු දැඩිවීරයුතුයි. අකුසල් දරම ප්‍රාණය කරලා කුසල් දරම දියුණු කරගෙන නිවන් වගදවුණු කරගන්න වීරෙ කරනවා. මෙහි භික්‍ෂන් වහන්සේ, ආර්ශ්‍රාවකයා සිහියෙන් සමන්නාගතයිස්. සතිනීපක්කෝ. බලවස් සිහියෙන් යුක්තයි. චිරකතම්පි, චිරබාසිතම්පි අනුස්සරති. කලින් බොහොම කලින් කියපු දේපවා මතකයි. කලින් කරපු දේවල් මතකයි කළකීදේ හොඳට මතක සිහක් තියෙනවා. එවගේම කායානු පස්සන කයානුව සිහියෙන් යුත්තවාසය කරනවා. වේදනු පස්සන වේදනාව පිළිබඳ සිහියෙන් වාසේ කරනවා. සිත්ාවනු පසන සිතත් සිතු විලිත් පිළිබඳ සිහියෙන්. වාසය කරනවා දම්මානු පස්සනා නීවරනාදි දරමයන් පිළිබඳ දර්මානුකූලව සිහියෙන් වාසයකන බලවස්සිහිය සේක ශ්‍රාවකයාගේ ප්‍රතිපදාව. උද අත්තගාමනයයි පඤ්ඥාය සමන්නාගතෝ මෙහි මහානාමය ශ්‍රාවකයා. නිවන කරා ඉහලට මෙයන ප්‍රඥාවෙන් සමන්නාගතයි. අරියාය නිබ්බේදිකාය ආරයෝ කලකිරීම සඳහායතු වන උදේවය දන්නා ඇතිවී මනැතිීම දන්නා විදර්ශනාඥානය යුක්තයි. ඉදර්ශනානුවනින් සංස්කාරයන්ගේ ඇතිීම නැතිීම දැනගෙන. ඒ කෙරෙහි බඇති කරගෙන ආදීනව දැනගෙන, ඒකෙරෙහි නිබ්බිධාඥානයෙන් කලකිරරිලා එනිදහස්සීම සඳහා පටිසංකායානාදි අනුලෝමඥාන දක්වාම නිවනටයොමු වෙනවා. සංකාරයන් කරේ උපේක්ෂාව ඇති කරගන්නවා. ඇලිින් ගැටීම් නැති සංස්කාරයන්ගේ යතාාස්වභාවය දැනගෙන නිවනට සමීප වෙලා නිවනට මෙයන ප්‍රතිපදාවක් ආය ප්‍රඥාව විදර්ශනා ඥානදි වඋනුකරගන්නවා. ඒ භික්‍ෂුව ධ්‍යාන වශයෙන් සමත වශීෙන් භාවනා වඩලා විතක්ක විචාර පීති සුක එකක්ගතා සහිත පළමුදයාන එසුවසේ උපයාගෙනවාසේ කරනවා. ඒ භික්‍ෂුව ආර්ශ්‍රාවකයා විතක්ක විචාර රහිත පීතියත් සැපයත් එකඟ බවත් ඇති දෙවනිධයානය උපාගෙනවාසේ කරනවා. විතක්ක විචාර කෙල විස්තර කළේ වචනයක් කතා කරන්න හිතේ ඇතිවන ලක්ෂණය විමසීම සහ විචාරය කිරීම. පළවිනිධ්‍යානයේ දිය ලක්‍ෂණ දෙක තියෙනවා ඒවගේම කයහෙහි ප්‍රීතිය සැපය එකඟ බවතියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ වදාලේ පළවිනිධ්‍යානය අංග දෙවනිධානය මිතක්ක විචාර දුරු කරලා තවත් හිත තැන් පත්වෙනවා. සක් කහි ප්‍රීතියයි කයේසිතේ සැපයයි එකඟ බව ඇති වෙනවා. ලනභික්‍ෂුව ප්‍රීතිය දුර කරන, ප්‍රීති යාආදීන දකිමින් ප්‍රීතිය ගොරෝසු බව සලකාගෙන ප්‍රීතිය රාගයටට බරයි කියල සලකාගෙන ප්‍රීතිය දුරු කරනවා. ප්‍රීතිය දුරුකරමින් සැපයයි එකඟ බවයි පමණක් ඇති තුංවෙනි ධ්‍යානෝපයවාසේ කරනවා. ඒ සැපහි රාදීනව සලකාගෙන සැපයයි දුකායි නැති. උබ්බේව සෝමනස්ව දෝමනස්සානං අත්තංගමා. උපේක්කා සතිපාරිසුද්ධින් චතුත්තත් ජානං උපසම්පජ්්‍ය විහිරති. සැපයි දුකයි දෙකම නැති. උපේක්ෂාව යුතුවාසයක, නොමහානම් මෙන්න මෙයාකාරයෙන් යම්කි ශත්‍රාවකයෙක් ප්‍රාතිමෝක් සංවරසීන යුක්තනම්. ඉන්ද්‍රිය සංවරසීලයේ යොුත්තනම්. භෝජනයේ පමණ දන්නවනං නිදිවරීමහියදෙනවනම්. ශ්‍රද්ධාව යුතුනම්, පවටලැච්ජනං පවට බයනම් දහම්දැනුමෙන් යුක්තනම් වීරියයෙන් යුක්තනම් සිහියෙන් යුක්තනම්, ප්‍රඥාවෙන් යුක්තනම්, රූපාවචර පලවෙනි දෙවනි තුංවැනි සතර නිධාන වලින් යුක්තනම් මෙ භික්‍ෂුව සේකපතිපදාවේ ඉන්නවා. නිවන ලැබීමට සුදුසුයි ඥාන බේදයට සුදුසුයි නුවන මුහු කුරා යනවා. යම්සේ මහානාම කිකිලියක් බිත්තරටක් දහයක් දොළහක් මනාව රකිනවා. කුකුල් ගඳ ගස්වනවා. මේ බිත්තර රකිෙන කිලිට මහානාාවය මේ මෙිහිතෙනෑ. මේ කුකුල් පැටව න්‍යියපොත්තෙන් හරි හොටේන් හරි මේ බිත්තර කටු කොඩුර එලියටෙනවනම් හොඳයි කියලා කිලිහිතන්න. නමුත් බිත්තරය හොඳට රත්තුනාට පස්සේ මනාව කකුල් ගඳ ගැස්ුවට පස්සේ ඒ පැටව් තමම් විසිම්ම පානයාගින් හෝ හොටයෙන් බිත්තර කටුව කුඩුකරගෙන එලියටෙනවා. ඒ වගේ මහානාවය මේශ්‍රාවකයක්. යම් කිසි කෙනෙක් මේ පසලොස් දරමයන්ගෙන් සමන්නාගත නම්. ඒ දරම පහළව සමන්නාගත වන ශ්‍රාවකයා නිවන ලැබීමට සුදුසුයි. අවිද්‍ය විත්තර කටුව කුඩු කරගෙන විද්‍යාව ලබන්න සුදුසුවෙනවා. මහානාමය මේ ශ්‍රාවකයාට මේ දරම පහළව චරණ නම් වෙනවා. මේ චරන් දරමයන් පහළවෙන් හැසිරෙනවනන් දරම හැසිරෙන කෙනට විද්‍යාාව ලබෙන. ඒයා සතරවනිද්‍යානටවිල්ලා මන ඔස්සිහියෙන් යුතුව අතීත ජාති සිහිකරනවා. පෙරජාති මේ තැන ආංකාරේ මේ නම්ගොත්හතුව හිටියා කියලා සිහිකරගන්නවා. එ පලවෙනි විද්‍යාපපු බැනිවාසා අනුස්සති ඥානේ, කොකුල් පැටවාගේ බිත්තර කටුවෙන් නික්මීම මෙන් ශ්‍රාවකයාගේ පලවෙනි විද්‍යාවයි. ඒශ්‍රාවකයා ඉපදන මැරෙන සත්‍යයන් ගතය දකිනනුවනට මෙනෙහි කරනවා. එත යොමු කරනවා මලවස් සිහියෙන් යතුවම මෙනහි රද්දිි. ශ්‍රාවකයා දකිනවා මැරන සත්‍යය කරමාණ රූප සුගති දුගතිීපදෙන හැටි චුතූපාතඥානය දෙවනි විද්‍යාව ලබනවා. නැවතත්සිහියෙන් යොමුකරල බලද්දී ආසවක්ෂඥානය ලබනවා. සිල් ආශ්‍රව්‍යංශය කල්ලා නිරෝදේවත් නිවන ශාක්ෂාත්කරගෙන අමාමහනිවනි සැනසෙනවා කල දේශනා කළා මෙසේ සුවසේ ත්‍රිවිද්‍යාව ලබනවා චරණධරමයන් හරියට කුරුල්ලෙක් ගෙපියාපත්තුවාගේ. ක්‍රිවිද්‍යාව අඹපොකර වගේ පියාපත්තුලින් පියාමග ැවිල්ල අර මහිරියම පල්ල අනුභව කරනවා වගේ චාරණ ධර්ම පහළව දියුණු කරගත් ඕනෑ අමශ්‍රාවකයෙකුට මිහිරි අඹපකුරැක් වැනි අමුරු තමා මහනිවන ශක්ෂාත්වෙනවා කිය එකයි දේශනාව නිසා චරණ දිියුණු කළොත් විද්‍යා ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ චරණ ධරමයන් මනා විස්තර කලා අනන්ස්වාමින්නා සේවෙලා මේ ගාතාවත් දේශනා කලා කත්තිියෝ සෙට්ටෝ චනය උතස්මින්. ොලේ සීකරණ අතරෙන් ශ්‍රිය කුළේ රජකුළේ දවතු විච්චාචරණ සම්පන්න සෝසෙට්ටෝ දවමානු සෝති. මේ දෙවි මිනිසුන් අතර හෑම දෙනාතරම විච්චාචරණ ධරමයන්ගේ සමන්න්නාගත බුදුරජාණන් වහා ශ්‍රේෂ් වෙනවා කියල සනත්කුමාර් බ්‍රහ්ම නාාජය දෙවලෝද දේශනා කළ ඒ මන ඌදේශනාවක් කියලා උන්වහන්සි දේශනාව සං කළ එලායි භාග්‍යතුන් වහ සිමනාසිහෙන් ශ්‍රවණය කරගනිදලා පරිියංගෙන් වැඩඉඳවිින් සාධකාර පැවැත්තුවා. ආනන්දේ නුබමැනවින් සාක්්‍යන්ට මේ දේශනා පැවැත්තුවා කෙලදේශනා කළලා ආනන්දයන්වා සිමිදේශනා පැවැත්තුවා බුදුරජාණන් වහන්සේවිසින්ඒ අනුමත කලා එනිසා බුදුදේශනාවක් වුණා සතුටු සිත් ඇති සාක්්‍යෝ ඒ දේශනාාව මැනවින් අවබෝධ කරගෙන පිළිගත්තා. අපිටත් මේ උතුම් චරණදරමදියුණු කර ගැනීමින් ලබන, උතුം ද්‍යාවම සුවස වබෝධവ ന ്രാර්ത ේ දරමධ න ാ ത്ത ර ില പങ് තුു ് ටත් දരമ ്්‍ර ന ത്പങ മ ന ට දෙവയන් ാ യල්് ോ ത് നන්ത ുണ് ലെ് තුം නිവസയම සැලසේවා කිය പ്രාර්ථනා කරන. ආකාസటച බുംමට්ట දේවාനග මහින්දිിකා പഞഞන් තං අනമෝതതවා ചിරංරක්කන්තු സසනං. ආකාసట్්టచ බుමట్්ట දේවානාగా මहिද్ධిక పഞంతం అනුమෝதிతवा చిරంరක්కන්తు දේసනం ආకసటచබుම්මట్්ట දේවානාగ මहिද్ධిక పഞන්తం అనుුమూதிతवा చిරంరకతుతవంసදා ධර්මානු ශාසනා පැත්වූ දේශකාණන් වහන්සේ, හම්බන්තුට උඩ මලල වෙේරගල ආරන්්‍යශේනාශනවාසී පූජපාදය. රිදිියගම ඉන්දාලෝක ස්වාමින් වහන්සේ.